දැන් ඔය වෙන social media platform එක පාවිච්චි කරනකොට ඔයා යාළුවෝ ඇඩ් කරන්න ඕන. කො subscribe කරන්න නැත්නම් follow කරන්න ඕන. මේකෙදි ඔයා ඒ කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයා app එක download කරලා පාවිච්චි කරලා කොට ඒක පාවිච්චි කරන විදිහ මතම ඔයා කවුද කියලා මේ algorithm එක අඳුර ගන්නවා. ඔයාටත් වඩා. හැබැයි මේ එන කට්ටියට අපි හිතන්න දෙන්න හොඳ නැහැ. කොයි වගේ වීඩියෝ එකක් කරලාද මේකට දාන්න ඕනේ කියලා. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් ඉන්න පටන් ගත්ත කාලයක් යනකොට. මේගොල්ලෝ දැක්කා මේ හේතුව නිසා ගොඩක් මේ නටනේ වස්සින්දු කියන නිකන් ෆනී පැත්තට බර වීඩියෝස් තමයි ගොඩක් මේ ඇප් එකේ යහට මෙහාට යන්න පටන් ගත්තේ. මේගොල්ලෝ කල්පනා කරා හරි අපේ ඇප් එක පාවිච්චි කරන ක්‍රියේටර්ස්ලට අපේ ඇප් එකේ රැඳිලා ඉන්න අපිට මොකක්ද කරන්න පුළුවන්. හැබැයි දැන් ඉන්ටර්නැෂනල් මාකට් එකට ආවම වැඩේ එච්චර ලේසි නෑ. Facebook, YouTube, Instagram, Twitter, LinkedIn මේ වගේ කම්පිටිෂන් එක අහස උසට තියෙනවා. ඔය ලෝකේ top 10 apps ටික අරන් බැලුවොත් ලෝකෙම්ම අංක එකට ඩවුන්ලෝඩ් කරලා තියෙන ඇප් එක TikTok. වා Twitter, Dropbox, Airbnb, Snapchat, Zoom, Stripe මේ හැම ආයතනයකම එකතුවක් විදියට රෙවනියු එක ගත්තොත් TikTok එකේ ආදායම මේ හැමෝටම වඩා වැඩි. ඉතින් මේ මුල් කාලෙදි මේ TikTok ගැන ඔච්චර කිව්වත් වැඩිය ගණන් ගත්තේ නැති වුණාට අද TikTok එකට කොච්චර බය වෙලා තියෙනවද කියලා කිව්වොත් මේ social media ආයතන Snapchat, Instagram, YouTube ගත්තොත් මේ හැම platform එකම අද short video option එක මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ලෝකේ හැමෝම හිතන් හිටියේ මේ USA market එකට විතරයි ලෝකේ වෙනස් කරන apps හදන්න පුළුවන් කියලා. හැබැයි කවුරුවත් හිතපු නැති විදියකට චීන ජාතිකෙක් වන Zhang Yiming කියලා කෙනෙක් සුපිරි marketing plan එකක් සහ සුපිරි promotional plan එකකින් TikTok එක නිර්මාණය කරනවා. හැබැයි මේක චීන රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ව්‍යාප්ත කරන්න යන්න පුළුවන් වෙනවා. ඉතින් යා ගහපු marketing සහ promotion plan එක තමයි ඉස්සරහට කතා කරන්නේ. හැබැයි මම දැකලා ඇති මේ මෑත කාලෙක ඉඳන් මේ TikTok app එකට හිතාගන්න බැරි විදියට එක එක ප්‍රශ්න ඉන්න පටන් ගත්තා. ඉන්දියාවේ එක දවසින් මේක තහනම් කරපු නිසා එක රැයින් users ලා මිලියන 200ක් ඒගොල්ලන්ට නැති වෙනවා. තව USA එකෙන් තර්ජන. තව මේක පොඩි ළමයින්ට හරි නෑ කියලා වෙනම උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. මේ වගේ ප්‍රශ්න ගොඩක් ඒගොල්ලෝ ෆේස් කරා. හැබැයි මේ මොන ප්‍රශ්නයවත් අද ගොඩක් රිසර්ච් වලින් කියන දෙයක් තමයි TikTok කියන්නේ ඊළඟ Facebook එක වෙන්න ඉඩ තියෙන app එකක් කියලා. ඉතින් ලංකාවේ පළවෙනි වතාවට සිංහලෙන් TikTok එකේ business එක TikTok කොහොමද මේ තැනට ආවේ මේ හැම දෙයක්ම මේ case study එකෙන් අපි කතා කරනවා. කොහොමද TikTok පටන් ගත්තේ? ලෝකේ ජනප්‍රිය social media apps හැම එකක්ම පරන්දලා මේක අංක එක උනේ කොහොමද? TikTok මූණ දීපු challenges මොනවාද? අනාගතයේදී TikTok අපේ ජීවිත, ඔයාගේ මගේ ජීවිත වෙනස් කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම මේ case study එකෙන් අපි කතා කරමු. ඉතින් මීට කලින් videos වල අපි කතා වගේම Elon Musk, Steve Jobs, Sundar Pichai, Warren Buffett, Bill Gates සහ සිංගප්පූ නොකියා ෆේල් වුණේ අය, කොඩක් ෆේල් වුණේ අය වගේම මේ case study එකෙන් මේ හැම දෙයක්ම අපි කතා කරමු. මම මේ වැය කරන කාලෙන් ඔයාට වටිනාකමක් ලැබුණා කියලා විශ්වාස කරනවා නම් Simple Books අපේ channel එක subscribe කරන්න, මේ video එක අනිත් කට share කරන්නත් අමතක කරන්න එපා. දැන් චීන රට කියන්නේ වෙනම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන වෙනම රාජ්‍යයක්. උදාහරණයකට මේ YouTube, Facebook වගේ දේවල් ඒ රටට support වෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ඉන්න ගොඩ මේ චීන ජාතික Zhang Yiming කියන කෙනා කල්පනා කරා right. මේ දීලා තියෙන අන්තර්ජාලයේ අපේ රට දීලා තියෙන සීමා නිසා ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන විදිහට මොනා හරි දෙයක් කරන්න නම් මං වෙනස් විදිහට හිතන්න ඕනේ. ඉතින් මේ Zhang Yiming කියන චීන ජාතිකයා දැක්කා මේ චීන රටේ මිනිස්සු මේ නිවුස් බලන වැඩේ පත්තරෙන් බලලා කියවන එකට වඩා තමන්ගේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා නිවුස් බලන එකට දැන් ගොඩක් පුරුදු වෙලා තිබ්බා. පත්තර කියන දේ ගොඩක් ඈත් කරලා තිබ්බේ. ඉතින් මෙයා කල්පනා කරා හරි. ඒ කියන්නේ මිනිස්සු නිවුස් බලනවා. හරි. එතකොට මං කොහොමද මේ බලන එක්කෙනාට කැමති දේ විතරක් එන විදිහට නිවුස් එකක් එන විදිහට ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්නේ? උදාහරණයකට ඔයාට ඕන දේශපාලන පැත්තෙන් විතරක් නිවුස් ටික දැනගන්න නම් ඒක විතරක් ඔයාට එන විදිහට. තව කෙනෙක් ඉන්නවනම් ක්‍රීඩා ප්‍රවෘත්ති විතරක් දැනගන්න ඒ ටික විතරක් එන විදිහට මං කොහොමද මේ ෆෝන් එක ඇතුළට ගිහිල්ලා අලුත් ප්‍රොඩක්ට් එකක් නිර්මාණය කරන්නේ? ඔන්න ඔකට උත්තරයක් විදිහට තමයි මෙයාගේ Bind Dance කියන ආයතනය හදනවා ඇප් එකක්. හෝ හෝ TikTok නෙමෙයි. අපි TikTok එක හැදිච්ච විදිහට අඩිතාලමක් තමයි මේ තියාගෙන යන්නේ. මේක ඇවිල්ලා Tuatio කියලා ඇප් එකක්. මේකේ විශේෂත්වය තමයි මේක පුදුමාකාර විදියට ඇබ්බැහි වෙන විදියට ඇල්ගොරිතම් එකකින් තමයි මේ ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඇප් එක පාවිච්චි කරන එක්කෙනා නවත්තන්නේ කොයිද? ස්වයිප් කරන්නේ මොකක්ද? ටැප් කරන්නේ මොකක්ද? ලයික් කරන්නේ මොකටද? කමෙන්ට් කරන්නේ මොකක්ද? මේ හැම දෙයක්ම මේ ඇල්ගොරිතම් එක ස්ටඩි කරලා මේ ඇප් එක පාවිච්චි කරන ඔයාට ගැළපෙන නිවුස් එක විතරක්
ඔයාගේ ෆෝන් එකට එන විදිහකට ඇබ්බැහි වෙන සුළු විදිහට මේ ඇප් එක නිර්මාණය කරන්න ඔයගලන්ට පුළුවන් වුණා. මේක අතිසාර්ථක ඇප් එකක් බවට පත් වුණා. මෙන්න මෙතනින් පස්සේ තමයි මේ Zhang Yimin කියන එක්කෙනා මාකට් එක ස්ටඩි කරන්නේ. එයා දැක්ක රයිට් මිනිස්සු මේකට කැමති. කොච්චර කැමතිද කියනවා නම් මේ ඇප් එකට තරඟ කරන්න වෙන ඇප් ගොඩක් මේ විදිහට නිර්මාණය වෙන්න පටන් ගත්තා. කොටිම කිව්වොත් රිසර්ච් වලින් පෙන්නනවා චීන රටේ මිනිස්සු දවසට පය එකමාරකට වඩා මේ ඇප් එක පාවිච්චි කරන්න පෙළඹිලා හිටියා. ඉතින් මෙයාට තේරුම් ගියා හරි මිනිස්සුන්ට නිවුස් බලන්න මේ ඇප් එක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ඇයි මං නිවුස් වලට විතරක් සීමා වෙන්නේ? අනිත් හැම දෙයක්ම මේ විදිහට දාලා ඇප් එකක් මට කරන්න පුළුවන් කියලා බිස්නස් අයිඩියා එකක් මෙතනින් පස්සේ තමයි මෙයාගේ ඔළුවට එන්නේ. ඉතින් මෙන්න මේ අදහසින් පස්සේ තමයි මෙන්න මේ ඇබ්බැහි වෙනසුළු ඇල්ගොරිතම් එකම තියෙන වෙන ඇප් එකක් ඕනම දෙයක් අප්ලෝඩ් කරන්න පුළුවන් ඇප් එකක් නිර්මාණය කරන්න මෙයාට අදහසක් එන්නේ. මෙන්න මෙතනින් තමයි නෑ තාම TikTok නෙමෙයි TikTok එක එලි දක්වන්නේ 2017 දී. ඊට කලින් ඒකේ චයිනීස් වර්ෂන් එක වෙන Douyin කියන ඇප් එක 2016 දී මේගොල්ලෝ එලියට දානවා. චයිනීස් මාකට් එකේ අදටත් TikTok කියලා ඇප් එකක් නැහැ. මේක තමයි ඒගොල්ලන්ගේ රටේ TikTok ඇප් එක. මේක අනිත් ඇප්ස් වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද දන්නවද? දැන් ඔය වෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරනකොට යාළුවෝ ඇඩ් කරන්න ඕනේ. කොහොමද සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් ෆලෝ කරන්න ඕනේ. මේකෙදි ඔයා ඒ කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරනකොට ඒක පාවිච්චි කරන විදිහ මතම ඔයා කවුද කියලා මේ ඇල්ගොරිතම් එක අඳුර ගන්නවා ඔයාටත් වඩා. ඉතින් මේ විදිහට ඇබ්බැහි වෙනසුළු ඇල්ගොරිතම් එකකින් මේක නිර්මාණය කරලා දින එක තමයි මේකේ තියෙන විශේෂත්වය. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් මෙයා දැක්කා. මෙයා දැක්කා රයිට් කොච්චර ඇබ්බැහි වෙනසුළු ඇල්ගොරිතම් එකක් තියලා ඇප් එකක් හැදුවට මිනිස්සු ඇවිල්ලා පෝස්ට් කරන්න එපා වීඩියෝස්. එතකොට මේ ඇප් එක ෂෙයා වෙන්න වීඩියෝස්. ඉතින් මෙයා කල්පනා කරා රයිට් මම කොහොමද මිනිස්සුන්ගේ මේ ඇප් එකට ඇවිල්ලා වීඩියෝස් දාන තත්ත්වයට මම සලස්වන්නේ? මෙන්න මේකට යා සුපිරි මාකටිං ප්ලෑන් එකක් සහ ප්‍රමෝෂනල් ස්ට්‍රැටජි එකක් ගහලා මේ චයිනීස් වර්ෂන් එකේ තියෙන TikTok එක ප්‍රොමෝට් කරන්න ලොකු ගේම් එකක් ගැව්වා. මොකක්ද? අංක 1. මිනිස්සුන්ට මේකට එන්ටර් වෙන එක සෑහෙන ලේසි කරා. උදාහරණයක් YouTube වීඩියෝ එකක් හදනවා නම් වාට ලයිටින්, වීඩියෝ කැමරා එකක්, මයික්. දැන් අපි පාවිච්චි කරන ග්‍රීන් ස්ක්‍රීන් එක පාවිච්චි කරනවා. ලොකු කට්ටියක් ඕනේ, ඉලෙක්ට්‍රිසිටි, තම්නේල්, මේ වගේ ලොකු ප්‍රොසීඩිය එකක් තියෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි ගොඩක් අය YouTube කරන්න කැමති වුණත් ඒගොල්ලන්ට එන්න විදිහක් නැති මේකට. ඒත් මේගොල්ලෝ මොකක්ද කළේ? ප්‍රොඩක්ෂන් ක්වොලිටි අපිට වැඩක් නැහැ විසිකල්ලා දාන්න. ඔයාගේ අතේ තියෙන ෆෝන් එක අරගෙන ඔයා සරල වීඩියෝ එකක් කරලා ඔයාට මේකේ දාන්න පුළුවන්. මේකටත් ඔයාට එඩිටින් ටූල්ස් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මියුසික් දාන ඒවා ක්‍රොප් කරන ඒවා මේ හැම දෙයක් මේ ඇප් එකේම අපි දාලා තිනවා. මේ විදිහට මේ ඇප් එකට එන්ටර් වෙන එක මේගොල්ලෝ සෑහෙන දුරට ලේසි කරා. දෙවනි ප්ලෑන් එක තමයි චැලෙන්ජස් නිර්මාණය කිරීම. ඒ මොකක්ද? මේගොල්ලෝ දැක්කා රයිට්, දැන් මේ එන්ට්‍රි බැරිය එක ඒගොල්ලෝ අඩු කරපු නිසා ගොඩක් අය මේකට ඩවුන්ලෝඩ් කරලා එනවා තමයි. හැබැයි මේ එන කට්ටියට අපි හිතන්න දෙන්න හොඳ නෑ කොයි වගේ වීඩියෝ එකක් කරලාද මේකට දාන්න ඕනේ කියලා. මේකට මේගොල්ලෝ මොකද්ද කරේ? මේගොල්ලෝ ඇතුළෙන්ම චැලෙන්ජස් ටිකක් හැදුවා. උදාහරණයක් දැකලා ඇති, එක සින්දුවක මොනාරි කෑල්ලක් අරගෙන එකම නර්තනය දාලා එකම විදියට නිකන් වෛරල් විදියට යන වීඩියෝස් TikTok එකේ යනකොට දැකලා ඇති. මෙන්න මේවා මුල් කාලේදී මේ ආයතනය ඇතුළෙන්ම හදලා මේව එක්ස්පෑන්ඩ් කරා මේ ඇප් එක ඇතුළේ. ඉතින් මේකේ මොකක්ද සිද්ධ වුනේ? ෆෝන් එකක් බලලා කතා කරන්න ලැජ්ජ වෙලා හිටපු කට්ටිය පවා මේ ඇප් එක කියන චැලෙන්ජස් ටික දැකලා හරි මම මේක කරොත් කොයි වගේ තියෙයිද කියලා හිතලා මේ හැමෝම මේ දේවල් කරන්න බැලුණා. ඒතකොට ඇප් එකට එන කට්ටිය විතරක් නෙවෙයි ඇප් එකට ඇවිල්ලා වීඩියෝස් හදන කට්ටියත් මේකෙන් වැඩි වුණා. තුන්වැනි මාකටිං ප්ලෑන් එක තමයි හිතාගන්න බැරි විදිහට රීච් එකක් කරගන්න පුළුවන් විදිහට මේක හදලා තියෙන එක. උදාහරණයකට ඔය YouTube channel එකේම කරනවා නම් එක subscribe කරන්න, එහෙම නැත්නම් follow කරන්න, මේ වගේ comment එකක් ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. උදාහරණයකට ඔයා දැන් අපේ channel එක බලනවා නම් subscribe කරලා නැත්නම් මතකද subscribe කරන්න පොඩි මතක් කිරීමක් කරන්න. ඉතින් මේකේ මේගොල්ලෝ හදලා තියෙන මේ algorithm එකේ ලේසියෙන් ඔයා දාන video එකකට රීච් එකක් ගන්න පුළුවන් විදිහට මේක නිර්මාණය කරලා තියෙනවා. මම මේක ලස්සන උදාහරණයක් කියන්න. දැන් simple books අපේ YouTube channel එක ගත්තත් subscribers ලා සෑහෙන ප්‍රමාණයක් හිටියට LinkedIn, Facebook, Instagram වල හිටියට අපි උනත් TikTok වලට මුල් කාලේදී ලොකු අවධානයක් දෙන්න ගියේ නැහැ. හැබැයි මේ TikTok එකේ තියෙන අනාගතය අපි දැක්කට පස්සේ තමයි TikTok එකෙත් video content එකක් දාන්න අපි කල්පනා කරේ. හැබැයි විශ්වාස කරන්න YouTube channel එක අපි මේ කරන YouTube channel එකේදී පළවෙනි subscribers 1000 ගන්න මාස 7ක් නැත්නම් 8ක් විතර ගියා. හැබැයි මේ TikTok එකේ පළවෙනි followers 1000 ගන්න කොච්චර කල් ගියද දන්නවද? සති 3ක්වත් ගියේ නැහැ. ඒ තරමට හිතා ගන්න බැරි රීච් එකක් මේ ඇල්ගොරිතම් එක අපිට ලබා දීලා තියෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි අනිත් platforms වල දියුණු වෙන්න බැරි කට්ටිය ගොඩක්
TikTok එකකින් වැඩේ පටන් ගන්න. හතරවෙනි ප්‍රොමෝෂනල් ප්ලෑන් එක. මෙතන තමයි ලොකු ප්‍රශ්නයක් මේගොල්ලන්ට මතුවෙන්නේ. ව්‍යාපාරයක් කරනවා නම් මේ ලෙසන් එක හරි වැදගත්. මෙතන හරි අවධානය ඔයගොල්ලෝ අරගෙන ඉන්න ඕනේ. දැන් මේගොල්ලෝ මේ ඇප් එකට එන්ටර් වෙන එක ලේසි කරලා තිනවා. ඇප් එකට ඇවිල්ලා වීඩියෝ දාන කෙනෙක්ට චැලෙන්ජස් නිර්මාණය කරලා තිනවා. වැඩි හිතන්න නැතුව ඕන දෙයක් දාන්න පුළුවන්. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් එන්න පටන් ගත්ත කාලයක් යනකොට. මේගොල්ලෝ දැක්කා මේ හේතුව නිසා ගොඩක් මේ නටනේ වස්සින්දු කියන නිකන් ෆනී පැත්තට බර වීඩියෝස් තමයි ගොඩක් මේ ඇප් එකේ යහට මෙහාට යන්න පටන් ගත්තේ. මේගොල්ලන්ට මේ අධ්‍යාපනික පැත්තට බර නිකන් ක්‍රියේටිව් පැත්තට බර වීඩියෝස් ඉතාමත් කලාතුරකින් තමයි දකින්න බැරුනේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වුණා මේගොල්ලන්ට. මෙන්න මේ හේතු නිසා තමයි ඔයා උනත් දැකලා ඇති ගොඩක් කට්ටිය මේ TikTok පාවිච්චි කරන්නේ නැහැ කියලා මතයක් හදාගෙන තියෙන්නේ. මේක පාවිච්චි කරලා වැඩක් නැහැ, මේක වෙන entertainment පැත්තට විතරයි වීඩියෝස් තියෙන කියලා මත එහෙම නිර්මාණය වුණේ ওই හේතු නිසා තමයි. හැබැයි බලන්න එපා, දැන් මේ කේස් ස්ටඩි එක බලපු කෙනෙක් විදියට ඇයි ඒක එහෙම උනේ කියන එකට හේතුව තව ටිකකින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේක විසඳන්න ඒගොල්ලෝ මොකක්ද කරේ? ඒගොල්ලෝ ගියා ලොකු social media following එකක් තියෙන influencers ලගාවට ගිහලා කිව්වා, ඔයගොල්ලෝ අනිත් platform වල දානා වගේ මේ app එකෙත් මේ Chinese market එකේ තියෙන මේ TikTok app එකට ඔයගොල්ලන්ගේ videos දාන්න. ඔයගොල්ලන්වම තරුවක් බවට පත් කරනවා මේ app එකෙත්. ඒ විදියට creative schools වලටම ගිහිල්ලා හොඳ creative ideas තියෙන students ලගාවට ගිහිල්ලා කිව්වා, ඔයගොල්ලන් කරන වැඩ video එකක් කරලා මේ app එකේ දාන්න. ඔයගොල්ලන්වම තරුවක් බවට පත් කරනවා කියලා. සමහර research වල කියන මේ විදිහට creative schools වලට ගිහිල්ලා ඒ ළමයින්ට කියලා මේ videos හදන්න පොළඹවන එකට මේගොල්ලෝ වෙනම මැනේජර්ස්ලා ඒගොල්ලන්ට පත් කරාලු. ඒගොල්ලන්ගේ assignment, exam වගේ දේවල් කරන්න. එතකොට මේගොල්ලන්ට තියෙන්නේ මුළු දවසෙම මේ videos මේ platform වලට ඇතුළත් කරන එකට. මේකට return එකක් විදිහට ඒගොල්ලන්ව මේ platform එකේ තරු බවට මේගොල්ලෝ පත් කරා. ඒ විතරක් නෙමෙයි, මේක තව දුරටත් මිනිස්සු අතරට ගෙනියන්න ඕන නිසා මේගොල්ලෝ ෆෝන් කඩවල් වල එකත් ඩීල් එකක් ගන්න පටන් ගත්තා. ඒ මොකක්ද? චයිනීස් රටේ ෆෝන් විකුණන කඩවල් වලට ගිහලා කිව්වා, ඔගොල්ලෝ මේක මිනිසුන්ට විකුණන්න කලින් ඒක අන්බොක්ස් කරලා ඒ ෆෝන් එකේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියන්න. පස්සේ ඒක ආයෙ සීල් කරලා තියන්න. එතකොට මේ ෆෝන් එක ගන්න කෙනෙක්ට ෆෝන් එක ඔන් කරපු ගා මේ ඇප් එක ෆෝන් එකේ තියෙනවා. ඉතින් ඔය විදියට අති සාර්ථක මාකටිං සහ ප්‍රොමෝෂනල් ප්ලෑන් එකක් ගහපු නිසා මේ චීන රටේ මේ ඇප් එක සීග්‍රයෙන් මිනිස්සු අතරේ පැතිරිගෙන ගියා. ඔන්න මෙතනින් පස්සේ තමයි මේ චයිනීස් රටේ ඇතුලේ විතරක් තිබ්බ මේ ඇප් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන යන්නේ කොහොමද කියලා මෙයා කල්පනා කරන්නේ. මෙතනින් එහාට පස්සේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගැන කියන්න කලින් ෂොප්බුක් ඇප් එක ගැන පොඩි මතක් කිරීමක්. ඉතින් ඔය පොඩි බිස්නස් එකක්, පොඩි කඩයක් වගේ පොඩි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ පොඩි ව්‍යාපාරය ලොකු ව්‍යාපාරයක් බවට ඔයාලට පත් කරන්න කැමති නම් ෂොප්බුක් ඇප් එක ඔයාලට වගේ ෆෝන් එකෙම ඩවුන්ලෝඩ් කරන්න පොඩි මතක් කිරීමක් දෙන්න කැමතියි. හරි. දැන් චයිනීස් මාකට් එක ඇතුලේ ඇප් එකක් හදලා කොහොමරි ඒක දියුණු කරා කියලා ගියමුකෝ. හැබැයි දැන් ඉන්ටර්නැෂනල් මාකට් එකට ආවම වැඩේ එච්චර ලේසි නෑ. Facebook, YouTube, Instagram, Twitter, LinkedIn මේ වගේ කම්පිටිෂන් එක අහස උසට තියෙනවා. එතකොට කොහොමද මේ අයවත් අභිබව ඒ ඇප් එකක් නිර්මාණය කරන්නේ? ඔහොම තියෙදි තමයි 2017 දී අපි හැමෝම දන්න TikTok ඇප් එක නිර්මාණය වෙන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකත් එක්ක තර්ක කරන්න. හැබැයි ප්‍රශ්නේ තමයි මාකට් එකේ මම අර කලින් කිව්ව හැම social media platform එකක්ම අභිබව අද කොහොමද TikTok අංක එක උනේ? ඉතින් අර Chinese market එකට කරා වගේම මේගොල්ලෝ supreme marketing සහ promotional plan එකක් නිසා මේගොල්ලන්ට අංක එක බවට පත් වෙන්න සිද්ධ වුණා. ඉතින් මොකක්ද ඒ ගහපු game plan එක? අංක එක. හරි. අපිට අනිත් social media platform එක දැනට තනග කරන්න බෑ කියපුවා. හරි. අපේ තනගකරුවන්ගෙන් අපි ප්‍රයෝජනයක් ගමු. මොකක්ද යකලේ? ඔයා දැකලා ඇති ඔයා TikTok එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට ඔයා දැකලා ඇති මේක අනිත් social media platforms වල ෂෙයා කරන්න පුළුවන් ඔප්ෂන් එක මේක ලබා දීලා දිනවා කියලා. මට හොඳටම විශ්වාසයි ඔයා TikTok app එක පාවිච්චි කරලා නැතුණත් වෙන social media platform එකකින් මේ TikTok කියන නම තියෙන වීඩියෝ එකක් ඔයාලා දැකලා ඇති. ඉතින් මොකන්ද මේගොල්ලෝ මෙතන කරේ? මේගොල්ලෝ කරේ හරි. ඒ විදිහට ෂෙයා කරාම TikTok එකෙන් වෙන platform එකකට වීඩියෝ එක ෂෙයා කරන්න බල ඔප්ෂන් එක දීලා තියෙන නිසා මේ TikTok watermark එක ඒ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේක නිසා මේ TikTok ගැන දැනගත්තේ නැති ගොඩ ලොකු පිරිසක් මේ ඇප් එක ගැන දැනගන්න පුළුවන් වුණා. ඉතින් මේකෙන් අවේනස් එකක් බිල් කරන්න මේගොල්ලන්ට පුළුවන් වුණා. දෙවැනි ප්ලෑන් එක තමයි මේගොල්ලෝ අර චයිනීස් මාකට් එක ඇප් එක ප්‍රොමෝට් කළා වගේම ෆලෝවර්ස්ලා 5000ක් 10000ක් වගේ ඉන්න මේ මයික්‍රෝ ඉන්ෆ්ලුවෙන්සර්ලා ගාවට ගිහිල්ලා කිව්වා, හරි. ඔගොල්ලෝ අනිත් social media platforms වල ඔයගොල්ලන්ගේ content දානවා වගේ මේ TikTok එකෙන් දාන්න. ඔයගොල්ලන්ව තරුවක් බවට පත් කරනවා කියලා කිව්වා. ඉතින් අනිත් social media platforms වල සෑහෙන අමාරුවෙන් ගොඩක් අමාරුවෙන් ගේම ගාගෙන හිටපු කට්ටිය නිසා මේගොල්ලෝ මේකට කැමැති වුණා. මොකද මේක ලේසියෙන්ම ජනප්‍රිය වෙන්න පුළුවන් නිසා. අංක 3.
මෙගොල්ල ගියා ලොකු ෆලෝවර්ස්ලා ඉන්න මැක්‍රෝ ලෙවල් එකේ ලොකු ඉන්ෆ්ලුවෙන්ස්ලා ගාවට. මෙගොල්ල කිව්වා හරි ඔගොල්ලෝ අනිත් ප්ලැට්ෆෝම්ස් වල වීඩියෝස් දානවා වගේ මේ TikTok app එකෙත් දාන්න උගලන්ටම ලොකු කෑෂ් ප්‍රයිස් එකක් දෙන්න සූදානම්. සමහර රිසර්ච් වල කියනවා සමහර ඉන්ෆ්ලුවෙන්ස්ලාට ඩොලර් මිලියනයක් විතර කෑෂ් එකක් කෑෂ් ප්‍රයිස් එකක් හම්බුනාලු මේ විදිහට TikTok එකේ account එකක් හදලා වීඩියෝ එකක් දානවා. හතර වැඩි එක තමයි දැන් බිස්නස් එකක මොනාහරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදන්න කන්සල්ටන්ට් කෙනෙක් ඕනේ එඩිටර් කෙනෙක් ඕනේ ඇක්ටර්ස්ලා ඕනේ ලොකු ලයිටින් ප්‍රොඩක්ෂන් එකක් ඕනේ මෙන්න මේකට විසඳුමක් විදියට TikTok එකෙන් මොකක්ද කළේ TikTok එකෙන් කිව්වා හරි ඔයගලන්ට මේ කිසිම දෙයකට වීදම් කරන්න අවශ්‍ය නැහැ ඔයගලන්ට තියෙන මිනිමම් රිසෝසස් එක සාමාන්‍ය TikTok එකේ වීඩියෝ එකක් හදනවා වගේ ඔයගලන්ගේ ප්‍රොමෝෂන් ඇඩ්වර්ටයිස්මන්ට් එක හදලා මේ ඇප් එකට දාන්න ඇප් එකට දාලා ඔයගලන්ට මේක ඇඩ් එකක් විදියට ප්‍රොමෝට් කරන්නත් පුළුවන් වැඩේ කියන්නේ මේක බලන එක්කෙනාට ඒ වීඩියෝ එක ඇඩ් එකක්ද කියලාත් හිතා ගන්න බැරි විදිහට ඒ ඇඩ් කියන බැජ් එක පොඩියට වීඩියෝ එකේ දාන්න මේගොල්ලෝ ප්ලෑන් කරා. ඉතින් මේ හේතුව නිසා ගොඩක් කම්පනීස් මේ ඇප් එක පාවිච්චි කරන්න පෙළඹුණා. ඉතින් මේ විදිහට චයිනා වලින් පටන් අරගෙන අද ඉන්ටර්නැෂනල් ලෙවල් එකට TikTok කියන දේ අරගෙන ආවිල්ලා මේක ටික ටික ඉස්සරහට එනකොට ගොඩාක් රිසර්ච් වලින් ගොඩාක් මිනිස්සු කියන්න පටන් ගත්තා රයිට් මේක අනාගතයේදී Facebook එක බවට පත් වෙනවා කියලා. මේක යනකොට තමයි ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා හැම මේකට සල්ලි ඉන්වෙස්ට් කරන්න ගොඩක් කැමති වුණා. ඔන්න දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. චයිනීස් රට ඇතුලේ ඇප් එකක් අදලා ඒකේ රජ වෙනකොට කාටවත් ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දැන් මේක 2017 දී TikTok එක විදියට ඉන්ටර්නැෂනල් මාකට් එකේ සාර්ථක විදියට තරඟ කරනකොට හැමෝටම රිදෙන්න පටන් ගත්තා. මොකක්ද කලේ දැන් මනඩුවක් TikTok කියන්නේ ඇබ්බැහි වෙන සුළු ඇල්ගොරිතම් එකක් තියෙන ඇප් එකක් මේක කුඩා ළමයින්ව ඇබ්බැහි කරන ඇප් එකක් මේක ඔයාගේ මගේ ඩේටා එක හොරකම් කරන ඇප් එකක් මේ විදිහට ගොඩක් මේකට නඩු කියන්න පටන් ගත්තා උදාහරණයකට මේක කොච්චර ඇබ්බැහි වෙන සුළු විදිහට හදලා තියෙනවද කියනවා නම් ඔයා ගිහලා බලන්න TikTok එකේදී ඔයා එක්සිට් වෙන්න බැක් එක ඔබනකොට ඒක එකපාරින් ඔයාට එක්සිට් වෙන්නේ නැහැ එක දෙපාරක් එබුවොත් තමයි ඔයාට එක්සිට් වෙන්න පුළුවන්. එකපාරක් එබුවම ඔයා තව වීඩියෝ එකක් බලන්න තමයි ඔයා සලස්වන්නේ. මේ විදිහට ඔයාව මේ ඇප් එකේ තියාගන්න පුළුවන් විදිහට හැම දෙයක්ම ඒගොල්ලෝ කරලා තියෙනවා. චයිනීස් රජයා ඔයාගේ මගේ දත්ත රකම් කරනවා. මේක ඔයාගේ මයික් එකට, ඔයාගේ ෆොටෝස් වලට, ඔයාගේ Gmail එකට මේ හැම දෙයකටම ඇක්සස් ඉල්ලනවා. මේ විදිහට ගොඩාක් කතන්දර මේ ඇප් එක ගැන කියවෙන්න පටන් ගත්තා. ඔයාට මතක ඇති 2019 දී මේ හේතුව නිසා ඉන්දියානු රජයේ මේ TikTok එක තහනම් කරපු නිසා එක රැයි න්ියුසර්ස්ලා මිලියන 200ක් ඒගොල්ලන්ට නැති වෙනවා. ඒ නිසා පකිස්තාන් රටත් මේක තහනම් කරනවා. ඔයාට මතක ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා කියනවා මේ TikTok එක ඔයාලා අපේ රටේ තියාගන්න නම් මේකේ අයිතිව අපේ රටේ ආයතනික ලබා දෙන්න ඕනේ කියලා. මේ වගේ නොයෙකුත් ප්‍රශ්න මේගොල්ලන්ට මුණ දෙන සිද්ධ වුණා. හැබැයි ඕක කොහොම යනකොට අනිත් පැත්තෙන් සමාජයේ ආපු මතයක් තමයි හරියටි TikTok එකට විතරක් ඇයි මෙහෙම අමුතුවෙන් මේ දිහා බලන්නේ? අනිත් සෝෂල් මීඩියා ඇප්ස් වලට ඔයාගේ දත්ත යන්නේ නැද්ද? ඇයි TikTok එකට විතරක් මේකට අමුතුවෙන් මේ විදිහට සලකන්නේ? සමහර රිසර්ච් වල කියනවා මේක ඇවිල්ලා මේ TikTok එකක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සමහර රිසර්ච් වල කියනවා මේක චීන රට උඩට එන නිසා ගොඩක් අය බලන් ඉන්න බැරි කමන තියෙන ප්‍රශ්නයක් කියලා. මේ වගේ ගොඩක් ප්‍රශ්න ගොඩක් මත මේක පිටිපස්සේ තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම එහෙම තියෙද්දි TikTok එකෙන් කල්පනා කර හරි මොන ප්‍රශ්නියාවත් මේ ඇප් එක පාවිච්චි කරන මිනිස්සු අපිත් එක්ක ඉන්නකම් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා මේගොල්ලෝ කල්පනා කරා හරි අපේ ඇප් එක පාවිච්චි කරන ක්‍රියේටර්ස්ලට අපේ ඇප් එකේ රැඳිලා ඉන්න අපිට මොකක්ද කරන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා තමයි මේ YouTube එකෙන් කරනා වගේම මේ ඇප් එක පාවිච්චි කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් විදිහක් මේගොල්ලෝ නිර්මාණය කරන්න ප්ලෑන් කරන්නේ. උදාහරණයකට 2012 දී ලොන්ච් වෙච්ච එක ඇප් එකක් තමයි වයින් කියන ඇප් එක. මේක ඇවිල්ලා ඔයාලට උපරිම තප්පර 6 වීඩියෝස් විතරයි මේකට හදන්න පුළුවන්. මේක අති සාර්ථක විදිහට ගිය ඇප් එකක්. කොච්චර සාර්ථක වුණාද කියනට මේක ට්විටර් ආයතනේ මිලදී පවා ගත්තා. හැබැයි 2017 දී මේගොල්ලන්ට මේක නවත්තල වහලා දාන්න සිද්ධ වෙනවා. මේගොල්ල ක්‍රියේටර්ස්ලට සල්ලි හම්බ කරන්න විදියක් හොයලා ලබා දුන්නේ නැති නිසා. මෙන්න මේ පාඩම TikTok ආයතනේ හොඳින් ඔලුවට දාගෙන හිටියා. ඉතින් TikTok එකෙන් මේ හේතු නිසා ක්‍රියේටර්ස්ලට සහ මේ බ්‍රෑන්ඩ්ස් වලට සල්ලි හම්බ කරන්න එක එක ක්‍රම මේ ඇප් එකෙන් ඒගොල්ලන්ට හදලා දුන්නා. උදාහරණයකට වීඩියෝ ඇඩ්ස්, බ්‍රෑන්ඩ් ස්පොන්සර්ෂිප්ස්, බ්‍රෑන්ඩ් ඩීල්ස්, බ්‍රෑන්ඩ් චැලෙන්ජස්, චයිනීස් වර්ෂන් එකකට නම් සල්ලි දාලා බූස්ට් කරන්න පුළුවන් ඔප්ෂන් එකත් ඒගොල්ලෝ මේ ඇප්ස් වලට ලබා දීලා තිබ්බා. ඉතින් අනාගතයේදී මේ TikTok ඇප් එක පාවිච්චි කරන ඔයාට අපිට වගේ කට්ටියට කොයි වගේ වෙනස්කම් වලට අනාගතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඔව්. ලොකු කතාබහක් යනවා මේ TikTok ඇප් එක සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් එක තරඟ කරන එකට වඩා අනාගතයේදී
ලොකු ඊ-කොමර්ස් ආයතනත් එක්ක තරඟ කරන්න මේගොල්ලෝ ප්ලෑන් කරනවා කියලා. උදාහරණයට Amazon වගේ ආයතනත් එක්ක තරඟ කරන්න මේගොල්ලෝ සූදානම් ඉන්නවා. උදාහරණයකට හිතන්න, ඔයා TikTok එක පාවිච්චි කරනකොට ඔයාට පේනවා චොක්ලට් දාලා හදලා තියෙන කේක් එකක්. ඒ වීඩියෝ එක බලාගෙන ඉන්නකොට රයිට් මේ චොක්ලට් එක මටත් ගන්න හිතෙනවා. ඒගොල්ලෝ ඇප් එකේ ඔප්ෂන් එකක් දෙනවා මේ චොක්ලට් එක පර්චේස් කරන්න පුළුවන් ඔප්ෂන් එකක්. ඒ කියන්නේ ඔයාලා ඇප් එකෙන් පිට යන්න ඕනෙත් නැහැ. ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම ඇප් එක ඩවුන්ලෝඩ් කරනකොට දාන නිසා, කාඩ් ඩීටේල්ස් ඔක්කොම දාන්න පුළුවන් ඉතින් හදන නිසා, එවෙලෙම ඔයාට මේක ගිහලා ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. මේ විදිහට මේ ඇප්ස් ඔක්කොම වැඩි දියුණු කරන්න මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන මේක දැනටමත් චයිනීස් වර්ෂන් එකේ තියෙනවලු. මේක ඉන්ටර්නැෂනල් මාකට් එකකට ළඟදී මේගොල්ලෝ අරගෙන ඉන්න ප්ලෑන් කරනවා. මෙන්න මේ හේතුව නිසා Walmart, KFC වගේ ආයතනත් එක්කත් මේගොල්ලෝ බ්‍රෑන්ඩ් ඩීල්ස් මේ වෙනකොටත් ගහලා ඉවරයි. ඉතින් කවුරුවත් හිතපු නැති විදියකට කොහෙන්දෝ ඉඳන් ආපු මේ ඇප් එක චයිනීස් මාකට් එක අල්ලගෙන, ටිකට් එක ඉන්ටර්නැෂනල් මාකට් එකත් අල්ලගෙන, ලෝකේ සෝෂල් මීඩියා ආයතන බහුතරයක්ම පරද්දලා අංක එකේ ඇප් එක බවට පත් උනේ ඔන්න ඔය විදියට තමයි. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු කෙනෙක් විදියට පොඩි මතක් කිරීමක්. ඉතින් මේ සෝෂල් මීඩියා මේ හැම දෙයක්ම පාවිච්චි කරන කට්ටිය විදියට අපේ අවධානය සෑහෙන්න හැමතිස්සෙම නැති වෙනවා. අපේ ફોකස් එක නැති වෙනවා. ඉතින් මේකට පොඩි උදව්වක් විදියට Simple Books අපි TikTok channel එකක් account එකක් පටන් අරගෙන තිනවා. ඒකේ අපි දාන videos වල වටිනා සහ වැදගත් කොටස් වෙනම අරගෙන මේ TikTok account එක අපි දිනපතා වගේ upload කරනවා. ඉතින් ඔයා එක follow කරන්න නැත්නම් දැම්ම Simple Books TikTok channel එකත් උඩට follow කරන්න පුළුවන්. Right. TikTok එක business එක සම්බන්ධයෙන් සිංහලෙන් මේ වගේ කරන වීඩියෝ එකක් ඔයාලට ලේසියෙන් YouTube එකේ හොයාගන්න බැරි. ඉතින් මේ කරපු case study එක වගේම තවත් case studies ගොඩාක් අපිට කරන්න පුළුවන්. ඉතින් අනිත් videos වල ඔයාලට options කීපයක් ලබා දෙනවා ඔයාලට මතක ඇති. හැබැයි මේ වීඩියෝ එකේදී ඔයාලට options මොකද මම ලබා දෙන්න යන්නේ නැහැ. ඔයාට මේ ආයතනය ගැන case study එකක් කරත් හොඳයි කියලා හිතෙනවා නම් අන්න ඒක ඔයාලට comment section එකේ comment කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියලා දෙන comment එකක් තිබ්බොත් අනිවාර්යයෙන් ඒක ගැන අවධානය දෙන්න අපි සූදානම්. ඒ වගේම විශේෂම ඉල්ලීමක් උනර දිනනවා නම් ඒව ගැන අවධානය දෙන්න අපි සූදානම්. මීට අමතරව මේ case studies හැම එකක්ම දාපු ශරණික ඔයාලට බලා ගන්න කැමති නම් Simple Books අපේ channel එක subscribe කරලා bell icon එකක් click කරලම තියාගන්න.